උගුල හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද ගෙදර දීම රසම රසට බිගල් හදන්නේ කොහොමද කියලා බලමු. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. උගුලේ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න. ඒ වගේම උගලගේ යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ අලුත්ම video බලා ගන්න. අපි එහෙනම් රසම රසට ගෙදර දීම ඉතාම පහසුවෙන් බෙගල් හදන්නේ කොහොමද කියලා බලමු. පිටි මෝලිය හදන්න පාන් පිටි, තරමක් රසනේ වතුර, ලුණු, ඊස්ට්, මේපල් සිරප් අරගෙන තියෙන අවශ්‍ය ප්‍රමාණයන් description box එකේ දාලා තියෙනවා. පෝචින්ග් වෝටර් එක හදන්න, ඒ වගේම මේපල් සිරප්, බේකින් සෝඩා, ලුණු, වතුර අරගන්නවා. ඊට අමතරව ටොපින් එකට මේකට මම මෙතන තලයට අරගෙන තියෙනවා. ඕගොල්ලන්ට තලයට අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැමති නම් පොපි සීඩ් අරගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට කැමති දෙයක් ටොපින් එකට අරගන්න පුළුවන්. ඒ වගේම විතර සුදු මදයකුත් වතුරත් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම තරමක් රසනේ වතුරයකට මේපල් සිරප් එකතු කරන්න. මම මෙතෙන්දී මෙන්න මේ මේපල් සිරප් එක අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට මේපල් සිරප් නැත්නම් ඒ වෙනුවට කිතුළු පැණි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මේපල් සිරප් එකතු කරපු වතුරයකට ඊස්ට් එකතු කරන්න. විනාඩි 5ක් තියන්න. මම මෙතෙන්දී ඉලෙක්ට්‍රික් මික්ස්චර් එක අරගෙන ඩෝ හුක් එක හයි කරා. ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රික් මික්ස්චර් එකක් නැත්නම් ලී හැන්දකින් විනාඩි 15ක් 20ක් විතර හොඳට මිශ්‍ර කරන්න. පාන් පිටි ටික මේ විදිහට මික්සින් බෝල් එකට එකතු කරන්න. ඒ වගේම ලුණු එකතු කරන්න. පාන් පිටි ලුණු හොඳින් මිශ්‍ර කරන්න. මේ තියෙන විනාඩි 5කට පස්සේ ඊස්ට්, මේපල් සිරප්, වතුර මිශ්‍රණය මේ මිශ්‍රණය පාන් පිටි මිශ්‍රණයට මේ විදිහට එකතු කරන්න. ලෝ ස්පීඩ් එකේ විනාඩි 5ක් පිටි මෝලිය අනන්න. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ පිටිමෝලිය. අපි මේ පිටිමෝලිය දැන් ලෝ ස්පීඩ් එකේ මිශ්‍ර කරේ. දැන් ඊට පස්සේ අපි මීඩියම් ස්පීඩ් එකේ තවත් විනාඩි 2ක් පිටිමෝලිය මිශ්‍ර කරමු. විනාඩි 7කට පස්සේ පිටිමෝලිය මේ විදිහට කටින් බෝඩ් එකට එකතු කරන්න. හොඳට ස්මූත් වෙනකම් අතින් විනාඩි 3ක් විතර නීට් කරන්න. මේ තියෙන විනාඩි 3ක් කටින් බෝඩ් එක උඩ නීඩ් කරපු පිටිමෝලිය. මේ පිටිමෝලිය මේ විදිහට භාජනයකට තාලි ඉවර වෙලා මේ විදිහට වහලා දෙගුණයක් වෙනකම් පැය එකමාරක් විතර තියන්න. මේ තියෙන හරියටම පැය එකමාරකට පස්සේ පිටිමෝලිය. පිටිමෝලිය මේ විදිහට කටින් බෝඩ් එකට මාල් කරන්න. මේ විදිහට සමාන කොටස් 8කට වෙන් කරන්න.
මේ විදිහට පිටි බෝල අටක් හදන්න. කටින් බෝඩ් එකට පිටි කිසිම දෙයක් එකතු කරන්න එපා. මේ බෙගල් හදනකොට ඒකත් එක ටිප් එකක් බෙගල් වල. මේ විදිහට හදපු පිටි බෝඩ් මේ විදිහට වහන්න. දැන් බෙගල් එකක් හදන්න යන්නේ. එක බෙගල් එක හදනකම් අනිත් පිටි බෝල ටික මේ විදිහට වහලා තියන්න. දැන් මේ විදිහට අත් දෙකෙන් හොඳට රෝල් කරන්න. අඟල් 9ක් විතර දිග රෝප් එකක් වගේ හදන්න. ඒ වගේම කටින් බෝඩ් එකට මේ වගේ වතුර ටිකක් ගිහන්න. මේ එතකොට අපිට මේ පිටි මෝලිය අතින් හැන්ඩල් කරන්න ලේසි. වතුර ටිකක් ගිහුවම ඔයගොල්ලන්ට පේනවනේ මේක හොඳට රෝල් කරන්න පුළුවන් කියලා. මේ කඟල් 6ක් දිගයි. මෙන්න මේ ප්‍රමාණයට වගේ මේ විදිහට ටෝප් එක හදලා ඉවරලා මෙන්න මේ වගේ අත වටේට අරගෙන මෙන්න මෙහෙම සීල් කරන්න. මේ විදිහට බෙදලා හදන්න. මම ඔයගොල්ලන්ට තව එකක් හදන හැටි පෙන්නන්න. මේ වගේ තෙල් කඩදාසියක් හරි පාෂ්මන් පේපර් එකක් හරි බේකින් ට්‍රේ එකට උඩින් ඉලලා ඉවර වෙලා මේ විදිහට ගොඩාක් ලයිට්ට තෙල් ටිකක් ගන්න. ගොඩාක් ලයිට් තෙල් ටික තියෙනවා නේද? මම මේ වගේ පේපර් ටවල් එකකින් තෙල් ටික පිළිගන්නවා. ඊට පස්සේ හදපු බේකර් මේ විදිහට බේකින් ට්‍රේ එක උඩින් තියන්න. ගොඩක් තව එකක් හදන හැටි පෙන්වන්න. ඉස්සෙල්ලාම වතුර ටිකක් අරගෙන මේ වගේ අතින් ටික මේ කටින් බෝඩ් එකට ගහන්න. ඊළඟට අත් දෙකෙන් මේ විදිහට රෝල් කරන්න. සාමාන්‍යයෙන් මේක අඟල් 9ක් වගේ දිගට හිටින්න රෝල් කරන්න. පන් ඉස්සෙල්ලා මැද්දෙන් අත තියලා දෙපැත්තට මේ විදිහට අත ගෙනියන්න. මේ වගේ අරගෙන මෙන්න මේ විදිහට අත වටේට මෙන්න මේ වගේ අරන් මෙතන මෙහෙම සීල් කරන්න. සීල් කරලා මේ වගේ හදන්න.
මේ විදිහට අනිත් දෙකල් ටිකත් හදන්න. මේ තියෙන අපි හදපු බෙගල් ටික. බෙගල් ටිකට උඩින් මේ විදිහට පාන් පිටි ටිකක් යන්තම් ඉහින්න. මේ විදිහට වහන්න රෑක් ඉරි වෙනකන් ඕවර්නයිට් එක ෆ්‍රිජ් එකේ තියන්න. මේ තියෙන රෑක් ඉරි වෙනකන් ෆ්‍රිජ් එකේ තිබ්බ බෙගල් ටික. දැන් මේ බෙගල් ටික ෆ්‍රිජ් එකකින් එළියට අරගෙන කාමර උෂ්ණත්වයේ පැයකමාරක් තියන්න. මේ තියෙන්නේ හරියටම පැයකමාරකට පස්සේ බෙගල් ටික. පැයකමාරකට පස්සේ මේ වගේ බෙගල් වලින් එකක් අරගෙන වතුර හිතට දාලා බලන්න උඩ පා වෙනවාද කියලා. මේ දැන් මේ බෙගල් එක වතුර යට යන්නේ නැහැ, උඩ පා වෙනවා. මේ වගේ උඩ පා වෙනවා නම් අපි දැන් බෙගල් ටික මේ බොයිල් කරන්න වෙලාව හරි. මේ වගේ පා වෙන්නේ නැත්නම් තවත් විනාඩි 30ක් විතර තියන්න. බෙගල් එකේ පෝචින් මෝඩ් එකට මේපල් සිරප් එකතු කරන්න. ඕගොල්ලන්ට මේපල් සිරප් නැත්නම් මෙතෙන්දී කිතුරු පැණි එකතු කරන්න. බේකින් සෝඩා එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉරගෙම ලුණු එකතු කරන්න. බේකින් සෝඩා, ලුණු, මේපල් සිරප් එකතු කරපු වතුර එක මේ විදිහට හොඳින් උතුරවන්න. විස්තර සිග්නලයක් මේ විදිහට හොඳින් බීට් කරන්න. ඔකලන්ට පේනා නේද වතුර එක දැන් මේ උණු වේගෙන එන්නේ. ඒ වගේම අවන් එක ෆැරන්හයිට් 450ට එහෙම රීහීට් වෙන්න තියන්න. ඔකලන්ට පේනා නේද වතුර එක දැන් හොඳින් උතුරනවා. ඒ වගේ වෙලාවෙදී මේ විදිහට බෙගල් වතුර එකට දාන්න. එක පැත්තක් විනාඩියක් වතුර එකේ තියලා අනිත් පැත්ත හරවන්න. දැන් මේ විනාඩියකට පස්සේ මේ විදිහට බෙගල් එක අනිත් පැත්ත හරවන්න. ඒ පැත්තත් විනාඩියක් තියන්න. විනාඩියකට පස්සේ බෙගල් ටික මේ විදිහට බේකින් ට්‍රේ එකට මාරු කරන්න. මේ විදිහට අනිත් බෙගල් ටිකත් විනාඩිය දෙපැත්ත බොයිල් කරන්න. බෙකල් වල මේ විදිහට බීට් කරපු බිත්තර සුදු මදිය තවරන්න. මේ විදිහට බිත්තර සුදු මදිය හොඳින් තවරලා ඔයගොල්ලන්ට කැමති ටොපින් එකක් මේ විදිහට උඩින් දාන්න. මම මේකට තලයටත් අනිත් එකට පොපි සීටුත් දානවා. මම මේකට තලයට දානවා. තවත් එකකට මම ඕගොල්ලන් පෙන්නන්න. මම මේ බෙගල් එකට මේකට මම පොපි සීඩ් දානවා. මේ විදිහට බෙගල් ටිකේ බිත්තර සුදු මදේ තවරලා කැමති ටොපින් එකක් දාන්න. ඊළඟට ෆැරන්හයිට් 450ට එහෙම ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 14ක් 18ක් අතර වෙලාවක් උඩ රන්වන් පාට වෙනකන් බේක් කරන්න. මේ තියෙන්නේ හරියටම විනාඩි 18ක් බේක් කරපු බෙගල් ටික. බෙගල් ටික මේ විදිහට කූලින් බෑග් එකක නිමෙන්න තියන්න. මේ තියෙන්නේ පොපි සීඩ් තලයට දාලා රසම රසට අපි හදපු බෙගල්. ඕගොල්ලන්ට මේ බෙගල් මේ වගේ මේ විදිහට දෙකට කපලා ඉවර වෙලා මේ විදිහට ටෝස්ටර් එකට දාලා ටෝස්ට් කරලා අරගෙන
ක්‍රීම් චීස් ටිකක් ගාලා බනාන කෙසෙල් එක්කලා හරි එහෙම නැත්නම් ඕගොල්ලෝ කැමති දෙයක් ඇතුළට දාලා අරගන්න පුළුවන්. ඇත්තටම මේ බේගල් එක හරිම රසයි. ඕගොල්ලත් මේ විදිහට බෙගල් හදලා බලන්නකෝ. උදේ කෑමට හරි රෑ කෑමට හරි ඕනෙම වෙලාවකට ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.